හැමදාම එකම විදියට බත් කනවා වෙනුවට අපි අද ගාලික් රයිස් හදමු. අපි බලමු කොහොමද ගාලික් රයිස් හදන්නේ කියලා. ඇත්තටම හොඳ ෆ්ලේවර් තියෙන නිසා වැඩිපුර දේවල් ඕනෙත් නෑ හදාගන්න. එක දෙයක් එක්ක කන්න පුළුවන් මේ රයිස් එක. දැන් ගාලික් රයිස් හදන්න මම දෙන්නේ කුට හදන්නේ. මම එතකොට නිකම් සුදු ලුණු මේසේ ඇඳි එකහමාරක් විතර හොඳට රස එන්න ඕන නිසා පොඩියට කපාගෙන තියෙනවා. අන්තිමට දාන්න ලුණු කොළ ටිකක් තියෙනවා, බටර් සහ මේ වෙජිටබල් ඔයිල් ටිකක් තියෙනවා. මේ තමයි බත්. සම්බබත් මම උයාගෙන තියෙනවා. ඉතින් දෙන්නේ කුට හින්දා අපි පොඩ්ඩක් නේ රැට ඉතින් අපිට වැඩිය කන්නත් බෑනේ. මේ වගේ තෙල් දාලා කන නිසා අපි දෙන්නකොට මේකෙන් කෝප්ප දෙකක් වත් කෝප්ප දෙකක් අරගෙන අපි යමු මේක කොහොමද හදන්නේ කියලා. හන්ට වෙජිටබල් ඔයිල් මේස හැන්දක් වගේ එක බටරුත් පොඩි කෑල්ලක් තිබ්බා තෙල් එකට රත් වෙන්න. දැන් මේක රත් වෙනකොට මම අර ගාලික් ටික දානවා. කොහොම කපාගත්ත සුදු ලුණු දාලා ලස්සන ගෝල්ඩන් පාට වෙනකන් මේක මේ බෙද ගන්න ඕනේ. කුච්ච ගන්න එපා හැබැයි, පිච්චුවොත් නම් තිත්තරා එනවා. මේක දාලා නම් කොහෙවත් යන්න බෑ, ළඟම ඉන්න ඕනේ. මේ අපි ගාලික් රයිස් දෙය හදන්න. ඉතින් ගාලික් ටික අපි හරියට බෙදගත්තේ නැත්නම් ඒ බත ඔක්කොම රස ඔක්කොම නැති වෙනවා. දැන් ඔයගලන්ට පේනවද මේක දැන් බ්‍රවුන් පාට වේගෙන වෙන්න හදන්නේ. දැන් මෙහෙම බ්‍රවුන් පාට වේගෙන එනකොට ඉක්මනටම තක් ගාලා පාට වෙනස් වෙනවනේ. දැන් පාට වෙනස් වේගෙන යනවා පේනවනේ. දැන් හොඳයි වෙලාව. දැන් අපි තක් ගාලා අර බත් ටික හරි දැන් හරි සුවඳයි. අර බත් ටික අපි දාගන්නවා. කෝප්ප දෙකයි මම දාගත්තේ, පොඩි කෝප්ප දෙක. ඔතනට පේනවද ගාලික් තියෙන? මේක පොඩ්ඩක් ඇති, මොකද අර බටර් තෙල් එහෙම තියෙනවා. මේක පොඩ්ඩක් ඔයිලි ගතියයි ඒක නිසා. දැන් අපි මේකට ලුණු ටිකක්, රසානුව ලුණු ටිකක් දාගමු. ඊට පස්සේ ගම් මිරිස් චුට්ටක් දාලා හොඳට කවලම් කරගමු. බලන්න රස බලමු. බත් ටික හොඳට රත් වෙන්න ඕනේ. මේක දාලා දැන් හොඳට බත් එක රත් වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවට අන්තිමට බාන්න කිට්ටුව මම අර කපාගත්ත ලුණු කොළ චුට්ටක් එකතු කරනවා. ලුණු කොළ නැත්තම් ලීක්ස් එකේ අර සුදු පාට කොටස ලා කොළ පාට වගේ තියෙන, එහෙම වුණත් හොඳයි. ඊට පස්සේ අපි මේක බාගමු. මේ වගේ සර්ව් කරගන්න පුළුවන් උණුවෙන්ම කන්න ඕනේ මේක. මේ වගේ බිත්තරේකුත් බැදලා ඊට පස්සේ ඔයගලට කැමති දෙයක් මාළු පෙත්තක් හදා ගන්නවා නම් එහෙමයි. මේකට එච්චර දෙයක් ඕනේ නැහැ. මොකද මේ බත් එක හරි හොඳයිනේ. අපිට පුළුවන් අර අපි කලින් දවසක හදාගත්ත දැල්ලෝ වගේ ටිකක් තියලා මේ වගේ දෙන්න එකතු වෙලා එනම් ගෝකලනුත් මේ රසම රස ගාලික් රයිස් එක හදලා බලන්න. හැමදාම එක වගේ කන්නේ නැතුව අපි එක එක ජාති බත් දැන් දිගටම හදමු. වන්දන්න ඕකලන් ගොඩාක් ආසයි රයිස් ජාති එක එක විදියට හදන්න. අපි හැමදාම බත් කන්න නිසා නේද ඒක හොඳයිනේ. එහෙනම් අපි ආයේ මේ වගේ රස බතක් හදන්න හම්බ වෙමු. මං අනුන්